এটা আহত পৃথিবীর যুদ্ধে মহিন্দ রাজপক্ষ মেত্তম অবসান করলা নেরটে জনতাওট নিদাস লবা দেন তুমাট পুলওয়ঙ্কম লবুনা আপিটে নিদাস ভুক্তি বিধি লবিনে আহতু পাহাই দেদাস নামে যুদ্ধে অবসান উনা দেদাস পাহালে মেতুবর্ণেদি মহিন্দ রাজপক্ষ মেত্তম পরাজয় পাত্তুনা এদা মেতুবর্ণ বেদিকাবল মৈত্রীপাল সিরিসেন উন্নয় কিয়াগনে অনকোট মম জনাধিপতি পয় বিষয় রণিল ওগমতি করুয় কেলা আপি কিউ মেরটে জনতাবট মেরটে রণিল বিক্রম সিং অগমতি উনোদ মেরটট বেন্নি লোক বিনাশয় কেলা তম নাশেলা ধন্য পটলন্ ওদকা গার এতুমা পালন ইন হেম অবস্থাওকটিম মেরটে জনতাবট విరుద్ధ కటయుతు కరపు నాయకే బటలంద వదకాకారే తన్న తరుణి దాస్ నాన మెరువ దెదాసకే బలేడ పత్తునామ ప్రభాకరం నెక్క గ్యూసుం గత వేళ స్వయం పాలనేతికరన్న కటయుతు కరా దెదాస్ పాలవే బలేడ పత్తునామ తము నాసలాద దండ్వా ఎల్టీటీ ఎక దేశీయ విదేశీయ మట్టమే నిమే దేశీయ మట్టమే తద శక్తి మట్టమే పావుతినవా ඒකට හොඳම උදාහරණේ පෞගිය දවසේ මැලේසියාවේ සිද්ධිය. මේකට මේ ආණ්ඩුව ඇමතිවරේ මහින්ද රාජපක්ෂ මැතිතුමා ජපානයට යනවා. ජනතාව ආදරෙන් පිළිගන්නවා. කොරියාවට යනවා. ඒ රටේ ජනතාව ආදරෙන් පිළිගන්නවා. හැමෝම බලන් හිටියේ 2015 මහින්ද මහත්තයා පැරදුනාම ගෙදෙට්ට වෙලා ඉඳී කියලා. හැබැයි මේ රටේ ජනතාව එතුමාට ගෙදෙට්ට වෙලා ඉන්නේ දුන්නේ නැහැ. එතුමා එළියට ගත්තේ මේ රටට මේ වින්නහය වෙන බව දන්න හින්දා කොන්දක් තියෙන නායකයෙක් අපිට ඕනේ හින්දා ඒ නිසා තමයි තුමා එළියට ගත්තේ අද බලන්න මැලේසියාවේ ගැහුවේ කාටද අපේ හාමුදුරුවනේ ආගමික සිද්ධාස්ථානයකට හාමුදුරු කෙනෙකුට ගැහුවේ අනිත් පාර දීම කරේ රාජ්‍ය තාන්ත්‍රික මුස්ලිම් ජාතිකයෙකුට මුස්ලිම් කෙනෙකුටයි සිංහල පාර දීමකටයි ගැහුවේ කවුද එල්ටීටීඊ අපරාධ කරුවන් කියන එක අපි පැහැදිලිව කියන්න ඕනේ මොකද එහෙම කියන්න මේ ආණ්ඩුවේ උන් බයයි මේ ආණ්ඩුවේ උන් බයයි එල්ටීටී කියලා කියන්න මොකද එල්ටීටී එකෙන් මුදල් අරගෙන දෙමළ දේශ ඩයස්පෝරාවේ මුදල් ගන්න ඇමතිවරු තමයි මේ ආණ්ඩුවේ ඇමතිකම් දරන්නේ ඒ නිසා තමයි අද මේ සිද්ධියට මේ අය කතා කරන්නේ නැත්තේ එහෙමනම් අද මේ රටේ නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකෙන් ඉන්නේ කාටකද මහින්ද මහත්තයාත් එක්ක කුරුණෑගල රැස්වීමේදී අවසන් වෙලා ඉඳන් කියනවා රැස්වීම ගැන අපි සන්තෝසයි කියලා මහින්ද අමරවීර ඇමතිතුමා මොකද කියන්නේ අර 10000 15000 එක්ක වුණා අපි ඒ ගැන සන්තෝසයි කියලා හැබැයි ඒකට ගෙනාවේ කවුද කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයින් තමයි රටවටේ ඉන්න අනිත් දේශපාලන පක්ෂවල අය ගෙන්නුවේ ඒක එතුමාගේ කතාවේද මේතුමා කියනවා මේ රැස්වීමට අපිට තෝරලා බේර ගන්න බෑ මේකට UNPA ඇත් ඇවිල්ලා ඉන්නවා මේකට දෙමළ සංධානය ඇත් ඇවිල්ලා ඉන්නවා මේකට JNPA ඇත් ඇවිල්ලා ඉන්නවා කියලා අපි දන්නවා එනවයි කියලා මොකද මුන් හවුලේ කන හින්ද අපි දන්නවා මුන් ඔක්කොම උන්ට යන්නේ කියලා හැබැයි අපි අමරවීර මහත්තයාට ආරාධනා කරනවා අද ඇවිල්ලා හොමගමට ඇවිල්ලා බලන්න නියම ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයෙක් ඉන්නේ මහින්ද රාජපක්ෂ මහත්තයාට එකයි කියලා මහින්ද අමරවීර මහත්තයා කියනවා ඊයේ පෙරේදා ගරු ජනාධිපතිතුමනි ඔබතුමා අපේ තාම ජනාධිපතිද මම එහෙම කියන්නේ මොකද වර්තමානයේ ජනාධිපති කියන්නේ ඊයේ පෙරේදා පව් අපේ ජනාධිපතිතුමනි ඊයේ පෙරේදා කියනවා අර දුම්කොළ බද්ද මම මාස ගාන තිසි තිනොම් මට කරගන්න බැහැ කියලා පව් එදා මහින්ද මහත්තයා ජනාධිපතිද මට කරගන්න බැරි වුණයි කියපු ජනාධිපතිවරයා අද කියනවා මාස 6ක් මාස 3 මාසයක් දෙකක් වුණා තාම මට කරගන්න බෑ යකෝ මේ මහින්ද රාජපක්ෂ මහත්තයා රටේ තියෙන ලොකුම ත්‍රස්තවාදය නැති කරන්න පුළුවන් ඉති නායකයෙක් මේ මිනිස්සුන්ට යකෝ බදු ටිකවත් දාගන්න බැරි මිනිස්සුන් බාටපත් වෙලා බලන්න අද තත්ත්වේ මහින්ද අමරවීර මහත්තයා ඊයේ පෙරේද කියනවා ගම්පහ පැත්තේ කඳපට පහත තියෙන කෙනෙක් වෙනම පක්ෂයක් හදන් හදනවායි කියලා දැන් යක් ගම්පහ ඉන්නේ හොඳ ස්වයං පෝෂිත මිනිස්සු ඒ වගේ දියවැඩියා වැඩිච්ච මිනිස්සු නෙමෙයි අපේ පැතිවල ඉන්නේ. දියවැඩියා වැඩිච්ච මිනිස්සෙක් එයා. හැබැයි එතුමාට මම කියනවා අපි මේ පක්ෂේ කඩන්නේ නැහැ. හැබැයි නියම ශ්‍රී ලංකා නිදහස් පක්ෂකින් ඉන්නේ අපිත් එක්ක. මේ අය ගිල්ලීම මොකද්ද වෙන එකක් හදන්න ඕනද නැද්ද? හදන්න ඕනේ.
මහින් මහත්ත ඕක තමයි මිනිසු කිල්ලීම ඔබතුමා පරක්කු වැඩී තාම ඒක තමයි වැඩේ. මම දන්නවා මහින්ද මහත්ත කැමති නැහැ මොකද ඔහම කියන්න එපා කියනවා. මම නෙමෙයි කියන්නේ මිනිසු කියන්නේ. මිනිසු කියන දේ ඔබතුමා තහවුරු කරන්න දුන්නේ මම. ඒ නිසා අද මිනිසු මේ රටට වෙන විපත්තිය විරුද්ධව මේ රට වැටෙන තත්ත්වය දැක දැක මේ රටේ මිනිසු නිහඬ නැහැ. ඒ නිසා තමයි මේ වගේ ජනකායක් ඉන්නේ. අද බන්දුල ගුණවත්ත නැමැතුමා මම එතුමත් එක්ක ගියා පෞගිය දවස්වල සංචාරයක්. මීට අවුරුදු 7කට 8කට ඉස්සෙල්ල. කරු ජනාධිපතිතුමේ එක දරුවෙක් දුවගෙන දුවගෙන ඇවිල්ලා මහපාර මැද්ද ප්‍රංශේ තවුමේ මැද දන ගහලා වැන්ද ඔබතුමාට මතක ඇති. බලපුවා මෙතුමා උගන්නපු කෙනෙක්. ඒ වගේ මිනිසු ගරු කරන්නේ ඇයි? මෙතුමාට කොන්ද තියෙන හින්දා. ඒ නිසා දැන් හොමකමඩ පෞද්ගකපත් කරලා තියෙන්නේ. දැන් කියන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හරි පිරිසුදු මිනිසුන්ව දානවායි කියල. මහින්ද මහත්තයාට මතක ඇති. මේක මම කියන දෙයක් නෙමෙයි. මහින්ද මහත්තයාට මතක ඇති. වර්තමාන මේ හොමක මහත්මයේ සංවිධායකතුමා. එතුමායි අර කඩුවල පැත්තේ මන්ත්‍රීවරයෙකුයි දෙන්නා එක්ක අහුවෙලා මිනිසුන් අරන් ගියා රට සල්ලි වලට. කම්ප්ලේන්ට් කරේ කවුද? අද යහපාලේ ඉන්න බුද්ධදාස මහත්තයා. දැන් මේ අපිද මේ ඈ? මරත්තව තේරුම් ගන්න එපා. අපි නෙමෙයි. ඊට පස්සේ මහින්ද මහත්තයා මම එතකොට පළාත් සභාවේ ඇවිත්ගෙන මම එතුමත් එක්ක ඉතර සම්බන්ධයක් දැම්ම එතුමත් එක්ක ඒ කාලේ. මට කතා කරලා කියනවා අර මිනිස්සු මොනවද කරලා තියෙන්නේ මේ ආණ්ඩුවට කැතයි අපිට හොඳ නැහැ. ඔන්න උකට අයින් වෙන්න කියන්නේ කියලා. කොහේතකොට මේ දෙන්නම හැමතිවරු. අනේ මේ දෙන්න මහින්ද මහත්තයා ගාවට ආවා. අර කඩුවෙල එක්ක නා බිම දිකා වෙලා වැඳ වැඳිලා යකෝ අපි අම්මත තාත්තටවත් එහෙම ඇදලා ගියා. මොකද්ද කිව්වේ? අනේ සර් සර් අපේ තාත්තා වගේ තාත්තලා කවදාවත් ළමයිට දඬුවම් දෙනවා. හැබැයි ළමයි මෙලවන්නේ නැ අපේ අමිතිකන් අයින් කරන්න එපා. අනේ මහින්ද මහත්තයා තියාගෙන දුන්නා. අයින් කරේ නැ. අන්න ඒ වගේ අය තමයි අද කොහොමද මහසනේ තමුන් මහන්සලාට සංවිධායකෙක් හැටියට දාලා තියෙන්නේ. තමුන් මහන්සලාගේ සංවිධායකතුමා නෑ තමයි දැන් මට වැරදුනා. එහෙමනම් අපේ සංවිධායක කවුද? ආ ඒ නිසා තමයි ගම්පහේ දැන් අපි මෙතෙන්ට ආවේ මහින්ද මහත්තයා මෙතෙන්ට ආවේ ඒ නිසා අපි අනාගතයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නියම පාක්ෂිකයන්ට නායකත්වය දෙන්න මහින්ද රාජපක්ෂ මහත්මත් එක්ක අපි කටයුතු කරනවා කියන ප්‍රතිඥාව දෙමින් මම නිහඬව පොරොන්දු වෙමි.